අයිබෝවන් ඔබේ කොන්නේ ස්වාධීන රූපවාහිනී සවස් 6:30 ප්‍රධාන පුවත් විකාශය සමකේ පුවත් සිරස්තල ප්‍රථමයෙන් කොරෝනා මරණ ලයිස්තුවට අදත් හතරක් එක්වෙද්දී කොරෝනා පොකුරත් 14000ක් පණි උදිකලාවේම රැස්වෙන්න ගිය මාවනෙල්ල ප්‍රාදේශීය සභාවට අධිකරණින් වාරණයක් ආදාහනීයද භූමදානීයද තීරණය දේශපාලනී නොව සෞඛ්‍ය කමිටුව අතේ ආණ්ඩුව කියයි කොරෝනා මර්ධනයේ රජයේ වැටගෙන විපක්ෂයෙන් උත්සාහිතිකයක් දීපවාලියට උත්සවේපා හෝවිල ඇතුළත් පස් දිනක් පමණයි இந்து බැතිමතුන්ට උපදෙස් උතුරටත් උතුරු මැදටත් මිලිමීටර 300 ඉක්මවා වැසි වැටෙන ලකුණු කොරෝනා එන්නතට ඇමරිකාවයි රුසියාවයි දැවැන්ත සටනක COVID-19 ආසාදනයේ වී සිටි 4 දිනෙකු අද දිනේ මියාමත් සමග කොරෝනා ආසාදනයේ වීම හේතුවෙන් මෙරටදී මියගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ گیا۔ තවත් කොරෝනා ආසාදිතයන් 305 දෙනෙකු අද දිනේ හඳුනා ගැනුණා. මේ අතර COVID-19 ආසාදිතයන් 657 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනේ රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ගෙවුණු පැය 24ක කාලයේදී අපේ රටේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් හමුවලා තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ සංඛ්‍යාව 190කට අධික බව තමයි සෞඛ්‍යංශ තහවුරු කරන්නේ. ඒත් එක්කම එන්නතක් සම්බන්ධයෙන් වැඩි කතා බහක් මේ දිනවල අපිට දකින්න හැකියාව තිබෙනවා. හැබැයි අපේ සෞඛ්‍යංශ ප්‍රකාශ කරනවා මේ එන්නත කොරෝනා රෝගීන්ට කොයිතරම් දුරට ගැලපෙනවද කියලා බලලා එහි තිබෙන අතුරු ආබාධ ගැන සුවා බලලා මේ එන්නත භාවිතයට ගන්නකොට ලබන වසර මැද භාගයේවත් වේවි කියලා. අන්න ඒ නිසා මේ එන්නත ගැන බලාපොරොත්තුවත් තියාගෙන අපේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන අපි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් සේපත් කළ යුතුයි. මේ කරුණුත් එක්ක අපි අදත් බලමු අපේ රටේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය. COVID-19 ආසාදනය වීමෙන් මෙරට සිදු වූ 36 වන මරණය ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටිදී ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරුකර එවා තිබූ කාන්තාවකුයි මෙසේ ජීවිතක්ෂයට පත් වුණේ. 84 හැවිරිදි ඇය කඳාන ප්‍රදේශයේ පදිංචි කරුණියක්. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි එම කාන්තාව කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පත්වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වෙති බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. අද වාර්තා වූ මරණ 4න් එක් මරණයක් රාජකීය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඔහු ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද අද ජීවිතක්ෂයට පත් වුණා. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ මරණයට හේතු වී ඇත්තේ කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් සිදු වූ ස්වසන පද්ධතියේ ආසාදනයක්. ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවකද කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පත්වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. එම කාන්තාව ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද ජීවිතක්ෂයට පත් වුණේ. අරුදු 55 64 වයසේ පසු වූ හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. අද උදෑසන වන විට ගෙවුණු පැය 24 තුළ මෙරටින් COVID-19 ආසාදිතින් 356 දෙනෙකු හඳුනාගෙනුණා. ඔවුන් සියලු දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින්. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 193 දෙනෙකු වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 99 දෙනෙකු වාර්තා වුණා. කුරුණෑගල, රත්නපුර, මහනුවර, අනුරාධපුරය, මඩකලපුව, ගාල්ල, මාතර, පුත්තලම සහ ත්‍රිකුණාමලින්ද ඊයේ දිනේදී කොවිඩ් රෝගීන් වාර්තා වුණා. අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්මල් පුකුරේ වාර්තා වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව 10807ක්. මිනුවන්ගොඩ ඇඟලුම් කම්මලේ සේවකින් 1041ක්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ 1007ක් සහ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතින් 8759ක් ඒ අතර වනවා. මේ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 14285ක්. ඉන් 9537 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර පර්යේෂණ වට්ටමේ පවතින එන්නත සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අදහස් පළ කළා.
රසායනාගාර කිහිපයක නිෂ්පාදනය කරන ලද එන්නත මේ අවස්ථාවේදී මොන වගේ කණ්ඩායම් වලටද මේ ලබා දිය යුත්තේ මාත්‍රා ගන්න කීයක් ලබා දිය යුතුද යන කාරණා පිළිබඳව විමර්ශනය කරමින් සිටිනවා අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද මැද හරිය වෙන විට අවම මැෂින් එක එන්නතක් හෝ එන්නත් කිහිපයක් ජනතාවට ලබා දීම සඳහා සූදානම් වෙයි කියලා තවමත් මේ එන්නත තියෙන්නේ පර්යේෂණ මට්ටමේ විවිධ මිල ගණන් ඉදිරිපත් වෙලා තියෙනවා ඒ ආයතන මගින් රුපියල් 1500ක් 4500ක් අතර වගේ ප්‍රමාණයක විචල්්‍ය වීමක් තියෙනවා එතකොට ඒ එන්නත් වලින් යම්කිසි ප්‍රමාණයක් අපේ රටට ප්‍රදානයක් වශයෙන් ලැබෙවි මම හිතන්නේ අපේ රටක් විදියට එන්නත පිළිබඳ විතරක් විශ්වාසය තියලා අනිත් සියලුම දේවල් අමතක කරලා ඉන්න බෑ මොකද මේ වගේ බෝවන රෝගයකදී අපි මූලික කාරණේ දෙන්න ඕනේ රෝගේ වළක්වා ගැනීම සඳහා Rapid antigen test kattala pramveda tulin adu vedamakin saha ikmanin covid aasadithin handunagatha heki bawa rajya aushadha sansthave sabhapati visheshajna vaidya prasanna gunaseena mahata pavasenawa ema parishana kattala genwima sambandhen e mahata melesa adahas palakala අපි දන්නේ මේක පුද්ගලිකව ගේන්න බලාපොරොත්තුෙන් කී දෙනෙක් ඉන්නවද කියලා. නමුත් රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඉල්ලුම් කරපු 29 දෙනාටම අපි වෙන වෙනම ලියුම් යවුවා. රාජ්‍ය අමාත්‍යාංශය හරහා අපි NMR එකකට යවුවා. මෙන්න මේ අපිට ඇප්ලිකේෂන් දීලා තියෙනවා. ඒ අයට පුද්ගලිකව දැනුම් දුන්නා. ඕගොල්ලන්ගේ සාම්පල් අරන් ගිහිල්ලා ඖෂධ නියාමන අධිකාරියත් එක්ක එකතු වෙලා ඒක මූලිකව ලියාපදිංචි කරගන්න කියන කාරණේ ඒ අයට දැනුම් දුන්නා. ඒ අය කීප දෙනෙක්ම මං හිතන්නේ මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. මොකද මේක මේ ටෙස්ට් කිට් ලක්ෂයක් ගන්න ඉවර වෙන එකක් නෙවෙයි. මේක තව අවුරුදු එකහමාරක් දෙකක් මේකත් එක්ක ඉන්නද? ඒතර අපි දන්නේ නැහැ කොච්චර ටෙස්ට් කිට් ගන්න ඕනද කියලා. එතකොට මේ කම්පැනි වලට අනිවාර්යයෙන්ම ඕන තරම් කල් තියනවා මේ ප්‍රොසෙස් එකෙන් ඉඳලා කරන්න. පවතින තත්ත්වයේ හමුවේ දිනකට රෝගීන් බැලීමේ අවස්ථාව එක්වරකට පමණක් සීමා කිරීමට රිච්වේ ආර්යා ලමාරෝහල තීරණය කර තිබෙනවා. මේ වෙන විට මේ රෝහලෙන් වාර්තා වෙච්ච මව්වරුන් සහ දරුවන් ගත්තම 46 දෙනෙක් පමණ වාර්තා වෙලා තියෙනවා අද වෙන විට. ඒ වගේම කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් පමණ වාර්තා වෙලා තියෙනවා වෛද්‍යවරුන් හෙදිනදාරින් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක්ක. ඒ අනුව සියලුම රෝගීන් සංඛ්‍යාව මෙම රෝහලෙන් වාර්තා වූ ප්‍රමාණය 56ක් පමණ වෙනවා. මේ සියලුම දෙනා යවල තියෙනවා ප්‍රතිකාර සඳහා ID ස්ටෝහලට. ඒකට ප්‍රධානම හේතුව උනේ අපිට අර පිටින් රෝගීන් බැලීමට එන පිරිසකෙන් තියෙන තර්ජනය තමයි ඒකට ඇති වෙලා තියෙන්නේ. අද සිට රෝගීන් බැලීමට ලබා දෙන ඉඩ පහසුකම් අපි තාමත්ම අවම කරලා තියෙනවා ඒ අනුව දවසකට එක්වරයි රෝගේ බැලීම රැකී වෙන්නේ ඒත් විනාඩි 10ක පමණ කාලයක් සඳහා මෙම කාල සීමාව තුලදී දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා මව් කිරි තමයි ප්‍රතිශක්තිකරණයේ වැඩිම ඖෂධය. කොරෝනා මෙලඳුන අම්මා කෙනෙක්ගෙන් ලැබෙන කිරිවලත් දරුවාව ආරක්ෂා කරන්න අවශ්‍ය ප්‍රතිදේහ ඔක්කොම ඒ මව් කිරේ තියෙනවා. දරුවන්ට නිසි පෝෂණය මේ කාලේ ලබා දෙන්න ක්ෂණික කෑම දරුවට සුදුසු නෑ. දරුවගේ ප්‍රතිශක්තිකරණය නම් ඒව කාලා නම් වැඩි වෙන්නේ නෑ. පළතුරු තමයි කෙටි කෑම විදියට දෙන්න ඕනේ මේ වෙලාවේ. බැනි රස කෑම ගෙනත් දීලා ළමයාගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙන විදියට වැඩ කරලා ඕ නොවන රෝගයක් වැළඳෙන්න පැත්තට වැඩ කරන්න එපා. අධික ලුණු, අධික සීනි, පැණි රස කෑම, පැණි බීම දෙන්න එපා. වතුර දෙන්න. පළතුරු යුෂ පොවන්න එපා. පළතුරු කෑලි කපලා කන්න දෙන්න. දරුවාව පරිස්සම් කරගැනීම ඔබේ යුතුකමක්. සමහරු කියනවා පවතින තත්ත්වයක් එක්ක රට ඇරලා නාගන්න සිද්ධ වෙයි කියලා. හැබැයි එහෙම නොකරොත් හැම දෙම අනාගන්න වේවි කියන කාරණාවත් අපි සිහිපත් කළ යුතුයි. අන්න ඒ නිසා පවතින තත්ත්වය හරියට තේරුම් අරගෙන අපේ වගකීම මනා ලෙස ඉටු කරන්න අපි එකට එකතු වෙමු. මවනල්ල ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වීම දින 7කට වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මවනල්ල ප්‍රදේශයේ හුදෙකලාකර තිබියදී ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස අධිකරණ නියෝගයක් ලබාගත් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. නිරෝධායන නීති නොතකමින් අද දින මවනල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමක් පැවැත්වීමට සූදානම් වන බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබුණා. එම තොරතුරු සත්‍ය බවට පෙනී ගියා. මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් මාවනැල්ල අධිකරණයේ වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගරු අධිකරණයේ විසින් මාවනැල්ල ප්‍රාදේශ සභාවේ රැස්වීම පැවැත්වීම තහනම් කරමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වගන්තිය සහ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතත් 2000
2020 ඔක්තෝබර් 15 වෙනි දින ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයත් ප්‍රකාරව මෙම ඉල්ලීම කරනු ලැබුවා. අද දින සිට සතියක කාලයක් ගතවනතුරු ප්‍රාදේශීය සභාවේ රැස්වීම නොපැවැත්විය යුතු බවට ගරු අධිකරණයේ විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. මාවනැල්ල ගරු මහේත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. මේ අතර හුදෙකලා කර ඇති ප්‍රදේශවලින් පිටවීම හෝ ඊට ඇතුළුවීම සපුරා තහනම් බව පොලිසිය තවදුරටත් අවධාරණය කරනවා. කොරෝනා පැතිරීම මර්ධනය සඳහා ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගවලට ජනතා සහාය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය බවයි පොලිසිය තවදුරටත් අවධාරණය කරන්නේ. මෙම ප්‍රදේශවල පදිංචි ජනතාව නිරන්තරයෙන්ම නිවසට වී රැඳී සිටින්න අවශ්‍යයි. ඔවුන්ට පිටවීමට කියාවක් ලැබෙන්නේ නැහැ. මෙම ප්‍රදේශවල ඉන්න අය අතර ඉතා සුවිශේෂ කරුණක් මත යම් අත්‍යවශ්‍ය සේවාවකට සම්බන්ධ සාමාජිකයෙක් ඉන්නවා නම් එම සාමාජිකයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරය මත පමණක් එම ප්‍රදේශයෙන් පිටවීමට අවස්ථාව ලැබෙනවා. එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ජලය, ආහාර, විදුලිය, සන්නිවේදන, සෞඛ්‍යමය කටයුතු සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා එම ප්‍රදේශය තුළ පවත්වාගෙන යනවා. පිටස්තර ප්‍රදේශයකින් යම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ අරින්නට වෙනත් කිසිම පිටස්තර පුද්ගලයෙකුට අගුළු දැමූ ප්‍රදේශයකට ඇතුළු වීමට හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් මේ අගුළු දැමූ ප්‍රදේශ හරහා යම් ප්‍රධාන මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගයේ රථවාහන ගමනාගමනය සිදු කරන්නට පුළුවන්. නමුත් මේ ප්‍රදේශයේ නැවතීමට පුද්ගලයින් හෝ භාණ්ඩ ලබා ගැනීමට ලබා දීමට කිසිම ආකාරයකින් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයන සේවා දිස්ත්‍රික් කාර්යාල තුළින් ලබා ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා. ඒ සඳහා අදාළ කාර්යාල අමතා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතු වෙනවා. මේ අතර මොටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේද හෙට සිට විවෘතව තිබෙන අතර එහි සේවාවන් ලබා ගැනීමටද දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතුයි. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ වේලාව වෙන් කර ගැනීමේ පදන මත දිනකට සීමිත ගණදෙනකරුවන් සංඛ්‍යාවක් සඳහා කන්සිවල සේවා සැපීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සතියේ වැඩ කරන දිනවල උදෑසන 10 සිට පසරු 2 දක්වා වේලාවක් වෙන් කර ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලංකිකයින්ගේ මරණ වන්දි ගෙවීම නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ වෙනත් කාරණා සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට දුරකථන අංක කීපයක් සහ විද්‍යුත් ලිපිනයක්ද හඳුන්වා දී තිබෙනවා. මාත්‍ර සහ යාපනය ප්‍රාදේශීය කන්සිවල කාර්යාල සතියේ වැඩ කරන දිනවලදී විවෘතව තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘතදේහ බුහුමදානය කිරීමට අවසර ලබා දීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. අධිකරණ අමාත්‍යවරයා අදාප කළ විමසීමකදී කියා සිටියේ රජය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීමට රජය අවසර ලබාදී ඇති බව සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය පවසනවා. ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඒ සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බව පවසමින් එම සංවිධානය ඊයේ නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ එහි මහලෙකම් අබ්දුල් රාසික් යන අයගේ අත්සනින් යුතුවයි. මෙම ලිපිය සඳහන් කරුණු මුළුමනින්ම අසත්‍ය බව අධිකරණ අමාත්‍ය අලි සප්‍රි මහතා අවධාරණය කළා. රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවයි අප කළ විමසීමකදී අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාද මෙම කරුණ අසත්‍ය බව ප්‍රකාශ කළා. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන කොවිඩ් මරණ දේහයන් පිළිබඳව අවසාන කටයුතු සිදු කෙරෙන්නේ ආදාහනය කිරීමෙන්. ඒ තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රකාශයට පත් කරේ විද්‍යාත්මක හා තාක්ෂණික කරුණුත් මේ රටේ භූමිය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික කරුණුත් කාරණා දෙකම පදනම් කරගෙන දැනට මේ රටේ ක්‍රියාත්මක වෙන කොවිඩ් ආසාදිත මලසිරු භූමදානය කිරීමක් නොවේ සිද්ධ වෙන්නේ ආදාහනය කිරීමක්. මේ තීරණය පදනම් කරගත්ත කරුණු කාරණා පිළිබඳව තවම කිසිදු වෙනස්කමක් ගැන වාර්තා වෙන්නේ නැහැ. කොරෝනාව සම්බන්ධයෙන් රට තුළ එක් නීතියක් තිබිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පවසන්නේ. රෝගය වැළඳෙන්නේ ජාති, ආගම්, පක්ෂ, පාට ભેද සලකමින් නොවේ. එබැවින් සෞඛ්‍ය විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන එම මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු සිදු විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සෑම අන්තවාදී පිරිසක්ම මේ කාරණා තමන්ගේ වාසියට හරව ගන්න උත්සාහ දැරීම ඉතාම අවසනාවන්ත තත්ත්වයක්. අපි කියන්නේ
රටේ කොරෝනා සම්බන්ධයෙන් නීතිය මුළු රටටම ඒකාකාරී නීතියක් තිබිය යුතුයි යම් ප්‍රජාවකට තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර කරන්න දෙනවා කියලා තීරණයක් වෙනවා නම් ඒක සියලුම ජාතීන් අතර ભેදයක් ඇති නොවන ආකාරයට සිදු වෙනවා. ඒ නිසා මේ ජාතිවාදයේ සහ ආගම්වාදයේ සහ පක්ෂපාත කියන කාරණා මේ සමස්ත ක්‍රියාවලියට ගේන්න එපා කියන ඉල්ලීම තමයි සෞඛ්‍ය අංශයට අපි ඉල්ලන දේ. කොරෝනාවලින් මේ යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීම ගැන තීරණයක් ගන්නේ රජිනව සෞඛ්‍ය අංශ පව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජාත්‍යන්තර නීති රීති අනුව මෙම මරණ පිළිබඳ අවසන් කටයුතු සිදු කළ යුත්තේ පරිසරයට හා සෞඛ්‍යට හානි නොවන ලෙස බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අතර මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදීද සාකච්ඡා වූ බව අමාත්‍ය කේලි රමුක්කැල්ල මහතා පවසනවා. විශේෂයෙන්ම ඊයේ තිබ්බ කැබිනට් මණ්ඩලයේදී ගරු අමාත්‍ය අලිශබ්‍රමැත්තුමා නිරන්තරයෙන් මේ සම්බන්ධව කතා කරනවා. මේ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් වුණා වියලි කලාපයේ තියෙන ප්‍රදේශයක. මොකද මේ ජල මට්ටම් සාය වැනි තර්ක ගණනාවක් තිබ්බ නිසා ඒ සම්බන්ධව කැබිනට් මණ්ඩලය අනුමැතියක් ලැබලා දුන්නයි කියන එක නෙමෙයි එතෙන්දි සාකච්ඡා වුණේද. එතෙන්දි සාකච්ඡා වුණේ එම කරුණු සියල්ල සෞඛ්‍ය බලධාරීන් සහ මේ තීන්දු ගන්න එහෙම නැත්නම් තාක්ෂණික වශයෙන් මේ සම්බන්ධ තීන්දුව ගන්න කණ්ඩායම් වලට ලබා දෙන්නයි තීන්දුව ගත්තේ. කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් රජය ගෙනන වැඩපිළිවෙලට විපක්ෂයේ ප්‍රසාදය පළ කරනවා. ඒ සඳහා තම සහය ලබා දෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පවසන්නේ. කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම කොළඹ දිසාලේකම් කාර්යාලයේදී පැවැතුණා. ඒ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුකොඩ සහ දිසාලේකම් ප්‍රදීප් යසරත්න මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික්කේ නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිරුන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. කොරෝනා වසංගතය හමුවේ ඒට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ විපක්ෂ දේශපාලකයන් කීප දෙනෙකු මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. කොරෝනා ප්‍රශ්නය මර්ධනය කිරීමට ජාතියාගම් කුලමල පන්ති පක්ෂ භේදයක් නැහැ. ඉතින් මෙතනදී අපි රට දය දේශය ජනතාව වෙනුවෙන් පිට කරන්න පුළුවන් උපරිම කාර්ය බහ රිෂ්ඨ කරනවා. උපකරණවල හිඟතාවෙන් ගණනාවක් තියෙනවායි කිව්වා. අපි බලාපොරොත්තු වෙන විපක්ෂයක් හැටියට විවිධ පාර්ශවලින් ආධාර උපකාර ලබාගෙන අඩුම තරමින් උපකරණ පරිත්‍යාගයක් හරි ඉෂ්ට සිද්ධ කරන්න රැන්ඩම් PCR වැඩි කරන්න ඕන කියන දැන් විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවල ප්‍රදේශයේ දවසකට 1000ක් දක්වා වැඩි කිරීමත් මං හිතන්නේ ඊයේ ඉඳලා සිද්ධ වෙලා තියෙනවා. ඒක ඊටාම හොඳ වැඩක්. ඒ වගේම පක්ෂ ભેදයකින් තොරව මේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම්තුමා සම්බන්ධීකරණය කරලා ඊටාම නුදුරේදීම කොළඹ නගරයේ යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. බඩු මල්ලම් බෙදා දෙනකොට කොහොමත් විවිධ චෝදනා තිබුණත් අපේ කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්තුමා තා හොඳින් දේශපාලන පක්ෂපාත ભેදයෙන් තොරව මූල්‍ය ප්‍රතිලාභ ලබා දීමත් අනිකුත් භෞතික සම්පත් ලබා දීමේ කටයුත්තත් කරන්න පුළුවන් උපරිමයේ වශයෙන් කරනවා. වෙළඳසැල්වල බලපත්‍ර දීලා තිබෙන අයගෙන් ඉල්ලීමක් කළා තියෙනවා අසාධාරණ ලෙස අධි ප්‍රාමාණික ලාභ ලබන්න එපා කියලා. අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල සහල් හා අනික් භාණ්ඩ සාධාරණ මිල ගණන් යටතේ බෙදාරේ. දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයේ තුලින් ඔන්ලයින් ක්‍රම විතරක් නෙවෙයි රූපවාහිනී මාධ්‍යත් ඒගොල්ලන්ගේ සහයෝගය ඇතිව ගුවන් විදුලියත් සහයෝගය ඇතිව අපි ආරම්භ කරනවා ලබන ඉරිදා ඉඳලා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙන ඊළඟ අධීරයනකොට පාඩම් මාලා පැකේජ් එකක් හැටියට මුද්‍රණය කළා විදුහල්පතිවරුන්ගේ මාර්ගෙන් ඒ පාසල් වලට යවලා ඒ පාඩම් සටහන් සියල්ල බෙදාහැරීමේ වැඩපිළිවෙලකට යන්න. ලබන 14 වනදාට යෙදී ඇති දීපාවලි උත්සවයේ වෙනුවෙන් ජනතාව රැස්වෙන කිසිදු කටයුත්තක් සංවිධානය කිරීමෙන් වැළකී සිටින ලෙසට Hindu ආගමික සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. COVID-19 පැතිරීමේ අවධානම හේතුවෙන් ජනතාව රැස්වෙන මෙන්ම අධික වාහන තදබදයක් ඇතිවන අයුරින් ආගමික උත්සව පැවැත්වීම අවධානම් වනවා. වැඩි වශයෙන් ජනතාව රැස්වූ අවස්ථාවලදී දුරස්ථ භාවයේ රැකගැනීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අපහසු බැවින් උත්සව නොපවත්වන ලෙසටයි දැනුම් දී තිබෙන්නේ. එමෙන්ම කෝවිල් තුල රැඳී සිටිය හැකි උපරිම බැතිමතුන්ගේ සංඛ්‍යාව 5 දිනකට හෝ අඩු සංඛ්‍යාවකට සීමා කළ යුතු බවද Hindu ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 300ක්ම වූ ඉතා තද වැසි ඇතිවන බව කලවණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළන්ද ඇතිවන බවයි කලවණු දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.
උතුරු උතුරු මැද වයඹ සහ නැගෙනහිර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. නමුත් තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ උතුරු මැද වයඹ ඊට අමතරව තිරිකුණාමලයේ දිස්ත්‍රික්කයේ මුලතිව් වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව දිවයිනේ සෙසු පළාත්වල විශේෂයෙන්ම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. හැබැයි තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර සබරගමු දකුණු සහ මධ්‍යම වගේ පළාත්වල සාමාන්‍යයෙන් සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. මේ වර්ෂාව ඉතා සුළු කාල පරිච්ඡේදයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. ඊට අමතරව අකුණු අනතුරු සහ తాවකාලික තද සුළං ඇති වෙනවා. ඉතින් මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියන එක අපි ජනතාවට මතක් කරනවා. විශේෂයෙන්ම ගොවි ජනතාව මේ වෙලාවේ දෙවන අන්තර් මෝසමත් එක්ක ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් මේ වර්ෂාවත් එක්ක ඉදිරි දින කීපෙත් මේ සවස් ජාමයේ ඇති වෙන වර්ෂාපතනත් අඩු වැඩි වෙමින් බලාපොරොත්තුවත් තියන්න පුළුවන්. අයහපත් කාලගුණයත් සමග තද සුළං සහ වැසි තත්ත්වයේ ඉහළ ගොස් යාපනයේ නාගදීප මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. නාගදීපයට මෙන්ම ඩෙල්ෆ් දූපතට යන ප්‍රවේශ මාර්ගයේ හරහා ජලය පැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර ඊයේ රාත්‍රියේ ඇදහැළුණු තද වර්ෂාවත් සමග කන්තලේ තඹලගමුව පත්තිරිපුරම් ගම්මානයේ ජලයෙන් යටපුණා. එම ගම්මානයේ නිවාස 30ක් පමණ ජලයෙන් යටව තිබෙනවා. අතුරු මාර්ග මෙන්ම ප්‍රදේශයේ කුඹුරු යායවල්ද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව ඇති බවයි දැකගත හැකි වුණේ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. අපගේ මීළඟ ප්‍රධානපත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න.